කහනවා අපෙනුත් ඇවිල්ලා දැන් මේ වගේ ඇයි දරුවෝ දුක් විඳ විඳ ඉන්නේ මේ දරුවෝ අපේ බාරයට පත් කරන්න අපි සූදානම් ගන්න මේ දරුවන්ට හොඳ තැනක් හදලා දෙන්න සූදානම් කියලා දැන් ඔබතුමිය කිව්ව පරිවාස බාරයට දරුවෝ පත් කරනවා කියලා ඊට වහා තව දේවල් පුළුවන්ද කරන්න මේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වන්න පුළුවන්ද ඔව් දරුවෙක් ලබා ගන්න ඕන නම් ක්‍රම දෙකයි තියෙන්නේ ලංකාවේ දැනට නීතිය අනුව එකක් තමයි දරුවෙක් දෙන්න කැමති වෙන්න ඕනේ දෙමාපියෝ දැනට බාරකාරත්වයේ ඉන්න අය කැමති වෙලා ඒ ගන්න අයත් එක්ක එකඟතාවයකටපත් වෙලා ඒ අය විසින් නඩුවක් පවර ගන්න ඕනේ දිසා අධිකරණේ කුලවද්දා ගැනීම සඳහා. ඉතින් මේ නඩුවට පෙනී ඉඳලා ඒ නඩුවේ විමසන කරුණු වලට එකඟතාවන් ඇති වුණාට පස්සේ කොන්දේසි මත ඒ හදා ගැනීමට නියෝගයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව පරිවාස බාරේ ඉන්න දරුවෝ සම්බන්ධයෙන් වෙනකොට පරිවාසය හරහා ඉල්ලීමක් කරන්න පුළුවන් මේ දරුවන්ව කුලවද්දා ගන්න. ඒ සඳහාත් පරිවාසයේ අනුගමනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඉල්ලීමක් ඉදිරිපත් කරාට පස්සේ ඒ සම්බන්ධෙනුත් අර කුලවද්දා ගැනීමේ නැවත කුලවද්දා ගැනීමේ නීතිය යටතේ කුලවද්දා ගැනීමේ නඩුවක් යටතේ තමා ඒකත් සිද්ධ වෙන්නේ. ඉතින් එන්න ඒ ක්‍රමවේදය දෙක තමයි දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. ජේෂ්ඨ කතිකාචාර්ය උදේ කුමාරාමසිංහ මහත්මයා ඔබතුමාලාට පුළුවන් ද එහෙම දරුවෝ දෙන්න ලංකාවේ ක්‍රමේ ලේසිද බොහෝ දෙනෙක් කියනවානේ මේක දිකු ක්‍රමයක් ළමයෙක් ඉල්ලුවට එහෙම ගන්න බෑ හරි අමාරුයි කියලා මේක හොඳද ඇත්තටම දැන් ඇත්තටම අර නියෝජ්‍ය පොලිස්පතිතුමේ සඳහන් කරා වගේ නීතියෙන් පිළිගත් ක්‍රමවේදයන් දෙකක් තමයි තිබෙන්නේ එකක් තමයි දැනට විවිධ හේතු මත පරිවාසයට නිත්‍ය වශයෙන්ම පරිවාසයට පත් කරපු පරිවාස බාරට පත් කරපු දරුවන් අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරලා පරිවාසය ලියාපදිංචි වෙලා නීතියානුකූලව දෙමාපියන් හැටියට පිළි අරගෙන අධිකරණයක් මගින් ගන්න පුළුවන්. ඒ වගේම දිසා අධිකරණයට ගිහිල්ලා මම දෙන්න කැමති නම් ඔබ ළමයා ලබා ගන්න කැමති නම් දිවුරුම් ප්‍රකාශයක් ලබා දීලා ඒ නීතිමය ක්‍රියාවලිය අනුකූලව කටයුතු කරන්න පුළුවන්. හැබැයි අපිට හැමතිස්සෙම මේ ක්‍රියාවලිය ටිකක් දීර්ඝ ක්‍රියාවලියක් එකට හේතුත් තියෙනවා. ඒක සාධාරණ හේතු නැත්තම් මේක නියමිත පරිදි යැගීමට ලක් කළා, නිරීක්ෂණය කළා. මොකද හදා වඩා ගන්න දෙමාපියන්ගේ භාරය හා ආරක්ෂාවත් ටික කාලයක් ගියාට පස්සේ මේ දරුවාට හිතකර වෙන්නත් පුළුවන් අහිතකර වෙන තත්වෙනුත් තියෙන්න පුළුවන් දරුවා සම්බන්ධනු ගැටලු පැනලා ගින්න පුළුවන් ඒ නිසා දැන් ලෝකේ අවධානය යොමු වෙලා තියෙනවා විවිධ රටවල් වල විකල්ප රැකවරණ ක්‍රමවලට යන්නට නීතියානුකූලව දරුවෙක් අරන් හදා වඩා ගන්නවා වගේම ලෝකේ රටවල් වල තියෙනවා යම්කිසි පවුලක් ඒ දරුවා යම්සි නිශ්චිත කාල සීමාවකට ඔහුගේ අධ්‍යාපනය සෞඛ්‍ය පෝෂණය වගේ දේවල් සලකලා බලලා වසර කීපයකට හෝ ඒවා අපි කියන්නේ ඕල්ටර්නේටිව් කේ සිස්ටම් කියලා. දැන් ලංකාවෙත් පරිවාස දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් යම් යම් උත්සාහයන් දරමින් ඉන්නවා යම් වැඩසටහන ආරම්භ කළා තිබෙනවා. ඒ වගේම ජාතික ළම ආරක්ෂණ අධිකාරිය පහුගිය වසරකට දෙකකට පෙර ඒ සම්බන්ධයෙන් නව නීතියක් කෙටුම්පත් කරලා සම්පාදනය කරා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා විකල්ප රැකවරණ පිළිබඳ නීතියක් ඕල්ටර්නේටිව් කියා ලෝ එකක් කියලා කෙටුම්පත් කළා තිබෙනවා. ඒ නිසා මේකේ යහපත් තත්ත්වෙනුත් තියෙනවා අයහපත් තත්ත්වෙනුත් තියෙනවා. මම හිතනවා ඔබ සඳහන් කරන්න ඇත්තේ මේ දරුවා මේ පහර කෑම ලක් වෙච්ච දරුවත් හදා වඩා ගන්න අපිට දෙන්න කෙනෙක් ඉල්ලීම වරින් වර මට දැන් දින දෙකකට පෙර කැනඩාවේ ඉඳලා එක මහත්මයෙක් කතා කරලා කිව්වා අපි කැමති මේ දරුව අරගෙන ගිහිල්ලා හදා ගන්න අපිට ඒකට අවස්ථාව සලසලා දෙන්න කියලා. නමුත් ඒක නීතිමය ක්‍රියාවලියක් හැටියට අපේ රටේ දැනට ස්ථාපිත වෙලා තිබෙනවා මේ දරුව හදා වඩා ගැනීම සම්බන්ධයෙන් බාර ගැනීම සම්බන්ධයෙන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.